අපේ රටේ දැවැන්ත ආර්ථික අර්බුදයන් නිර්මාණය කරමින් රුපියල දිගින් දිගටම පිරිහින අතර ඒ සඳහා ශ්‍රී ලංකා මහ බැංකුව විසින් රුපියල ආරක්ෂා කිරීම සඳහා විශාල සංචිත ප්‍රමාණයක් වෙළඳපොලේ විකිණීම ආරම්භ කළා තියෙනවා. අද වන විට ඩොලරයක් සඳහා ගෙවිය යුතු රුපියල් ප්‍රමාණය ඩොලරයක විකුණුම් මිල රුපියල් 182ක්. දැන් එදා 2014 රජයේ බාර දෙන විට රුපියල් 131ක් මිල වෙච්ච ඩොලරය අද වන විට 182ක් වීමෙන් පැහැදිලි වෙන සරල සත්‍යය තමයි සෑම ඩොලරයකටම වැඩිපුර රුපියල් 51ක් ගෙවන්න වෙලා තිබෙනවා. ශ්‍රී ලංකා මහ බැංකුව ආරංචි මාර්ග දක්වන ආකාරයට පසුගිය 20 වෙනිදා සිට මේ දක්වා වෙළඳපොළට ඩොලර් නිකුත් කරලා තියෙනවා ඇමරිකානු ඩොලර් මිලියන 75ක්. ඇමරිකානු ඩොලර් මිලියන 75ක් වෙළඳපොළට මුදා හැරීම කියන්නේ බරපතල කරුණක්. ඇමසෝන් වනාන්තරයේ ගිනිගෙන දැවෙන අවස්ථාවේදී මේ ලෝක පරිමාණයේ ජාතික ව්‍යසනයෙන් බේරීම සඳහා ප්‍රංශය බ්‍රසීලයට දෙන්න සූදානම් වුණේ ඇමරිකානු ඩොලර් මිලියන 22යි. දැන් 22 වගේ 4 ගුණයකටත් වඩා වැඩි ප්‍රමාණයක් පසුගිය 20 වෙනිදා සිට මේ දක්වා රුපියල් ආරක්ෂා කිරීම සඳහා වෙළඳපොළට නිකුත් කරලා තියෙනවා. ඇමරිකානු ඩොලර් මිලියන 75ක් ඇමසොන් වනාන්තරයේ ගින්න වගේ නෙමෙයි ලංකාවේ මේ පැතිරෙන ආර්ථික ගින්න මෙලෙසින් සංචිතයේ මුදා ඇරීමෙන් නිවන්න පුළුවන්ද කියන ප්‍රශ්නේ මතුවෙනවා. දැන් මේ තත්ත්වයට බලපාලා තිබෙන ප්‍රධාන හේතුව තමයි ශ්‍රී ලංකාවේ රජයේ සුරකුම්පත්වල විදේශිකයෝ ආයෝජනය කර තියෙන මුදල් දිගින් දිගටම ශ්‍රී ලංකාව පිළිබඳ විශ්වසනීය භාවය කඩාවැටීම කරන කොටගෙන ශ්‍රී ලංකාවේ රජයේ සුරකුම්පත්වල ආයෝජනය කොට තිබෙන මුදල් දිගින් දිගටම ආපසුගෙන යාම ආරම්භ කරලා තියෙනවා. ඒ නිසා තමයි පසුගිය 20 වෙනිදා සිට මේ දක්වා ඇමරිකානු ඩොලර් මිලියන 75ක් පමණ වෙළඳපොළට නිකුත් කරන්න සිද්ධ වෙලා තිබෙන්නේ මේ මට්ටමින් හෝ රුපියල ආරක්ෂා කරගන්න.